පැහැදිලි ශාස්ත්‍රීය සංග්‍රහ. සුබ සන්ධ්‍යාවක් වේවා ප්‍රිය හිතවතුනි. අද සම්වර්ෂණ තේමාව ලාංකේය සන්දර්භයෙන් ඔබට යන්න. නව සංකල්ප ජනගතකරණයත් අපේ ශාස්ත්‍රීය සාකච්ඡා මණ්ඩපයේ එක් නිෂ්ඨාවක්. අද අපි කතා කරන්නේ දේශපාලන විද්‍යාවට හා ජාත්‍යන්තර සම්බන්ධතා විෂයක නව න්‍යායක් වන ක්‍රමෝපාය සංස්කෘතිය හෙවත් ස්ට්‍රැටජික් කල්චර් යන්න පිළිබඳවයි. ඒ සඳහා අපි ඇරයුම් කෙලේ තරුණ පාර්ශකයෙක් වන පුන්සර අමරසිංහ මැතිතුමාටයි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සරසවි වරම් ලැබූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය දිනාගන්නේ 2015 වසරේදී. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ නාට්‍ය හා සාහිත්‍ය සංගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ එතුමා පාසලේ සහ විශ්වවිද්‍යාලයේ දිභාෂයික විවාදකයෙක් ලෙස ප්‍රසිද්ධියට පත් වූ තරුණයෙක්. නවදිල්ලියේ පිහිටි දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් තම නීතිපති උපාධිය ලබා ගන්නා හෙතෙම ආචාර්ය උපාධිය හදාරන්නේ ඉතාලියේ පීසා විශ්වවිද්‍යාලයට තදනුබද්ධ ස්කොලා සුපිරියොරේ සන්තානා සරසවියෙන්. ඇමරිකාවේ විස්කොන්සින් මැඩිසන් විශ්වවිද්‍යාලය, ජෙරුසලමේ හීබ්‍රු විශ්වවිද්‍යාලය, රුසියාවේ මොස්කව් ජාතික පාර්ශන විශ්වවිද්‍යාලය, ප්‍රංශයේ සයන්සස් පෝ ආයතනය ඇතුළු ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන කිහිපයකම අධිපර්යේෂණලාභියෙකු වන ඔහු දැනට ඉතාලියේ පීසා විශ්වවිද්‍යාලයට අනුබද්ධව පශ්චාත් ආචාර්ය උපාධි අධි ශිෂ්‍යත්වලාභියෙකු වශයෙන්ද කටයුතු කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරනවාට අමතරවයි. ශ්‍රී ලංකාවේ පැරණිතම ශාස්ත්‍රීය සංසදය වන ශ්‍රී ලංකානු රාජකීය ආසියාතික සමිතියේ සම ලේකම්වරයා වන ඔහු එම තනතුරට මෙතෙක් පත් වූ ලාබාලතම ශ්‍රී ලාංකිකයාද වනවා. ජාත්‍යන්තර නීතිය හා දේශපාලනය සම්බන්ධව ජාතික හා ජාත්‍යන්තර ප්‍රකාශන 50කට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති ඔහු ඉන්ඩියන් ඩිෆෙන්ස් රිවීව්, සවුත් ඒෂියා ජර්නල්, මොඩර්න් ඩිප්ලොමසි වන් ජාත්‍යන්තර ඊ සංගරාවරට නිරන්තරයෙන් ලිපි රචනා කරන්නේ ජාත්‍යන්තර දේශපාලනය සහ ජාත්‍යන්තර දේශපාලනයෙහි කාලෝචිත තේමා ආශ්‍රයෙන්. අපේ ආරාධිතයාව ආයිබෝන් කියා මම මුලින්ම පිළිගන්න කැමතියි. ඔබතුමාගෙන් මම පළමුවෙන්ම දැනගන්න කැමති කුමක්ද මේ ක්‍රමෝපාය සංස්කෘතිය, නොයසේ නම් ස්ට්‍රැටජික් කල්චර් යන්නෙහි අදහස? බොහොම වැදගත් ප්‍රවේශයක්. මම හිතන්නේ ක්‍රමෝපාය සංස්කෘතිය, එහෙමත් නැතිනම් ස්ට්‍රැටජික් කල්චර් කියන එක සම්බන්ධයෙන් පැහැදිලි නිර්ණායකයන් ආරම්භ වෙනු ලබන්නේ විශේෂයෙන්ම ජාතික රාජ්‍ය සංකල්පය යුරෝපයේ ස්ථාපනය වෙලා වෙස්ටේලියානු සම්මුතියෙන් පස්සේ යුරෝපයේ තුල හරියටම පදම් වෙච්ච ජාතික රාජ්‍යවල පැවැත්මට, ජාතික රාජ්‍යයන් ජාතික ආරක්ෂාව පිළිබඳව ඇති වෙච්ච විධික්‍රමයක් විදිහට මේක යුරෝපා ඉතිහාසය තුලින් තමයි අපේ පාරිභාෂික ශබ්ද මාලාවට, ශබ්දකෝෂයට ඇතුළත් වෙනු ලබන්නේ. මේක බොහෝ විට නූතන විද්වතුන් අතර තියෙන යම්කිසි දුර්මතයක් තමයි මේ ස්ට්‍රැටජික් කල්චර්. එහෙමත් නැතිනම් ඔබ බොහොම නිවැරදි විදිහට සිංහලෙන් හඳුන්වලා දීපු ක්‍රමෝපාය සංස්කෘතිය කියන එක අන්තර්ජාතික සබඳතා විෂයේ එනු ලබන යම්කිසි උපඛණ්ඩයක් කියන. නමුත් මේක වැරදි අදහසක්. ස්ට්‍රැටජික් කල්ච, එහෙමත් නැතිනම් ක්‍රමෝපාය සංස්කෘතිය කියලා කියන්නේ ජාත්‍යන්තර සබඳතා කියන විෂයට වඩා ඒට ඉක්මවාගිය, ඒට වඩා පුළුල්ව විහිද ගියා වූ යම් ඉතාමත්ම දිගු ඉතිහාසයක් තියෙන යම්කිසි
බොහොම ව්‍යුක්ත විච්ච විෂයක් වශයෙන් අපිට හඳුනන්න පුළුවන්. මේකේ ඔබ ඔබ දැන් මගෙන් අහපු ප්‍රශ්නය තමයි මොකක්ද හරියටම ක්‍රමෝපාය සංස්කෘතිය කියලා කියන්නේ. ක්‍රමෝපාය සංස්කෘතිය කියන එකට සරලම නිර්වචනය ලබා දීලා තියෙන්නේ ක්ලවුස්විට්ස් කියන ප්‍රශියානු ජාතික යුද චින්තකයා. අපි දන්නවා ක්ලවුස්විට්ස් විසින් රචනා කරපු ඔන් වෝ යුද්ධය පිළිබඳව කියන ග්‍රන්ථය තමයි ලෝකයේ වැඩිම වතාවක් විවිධ භාෂාවන් වලට රචනය වෙච්ච ක්‍රමෝපාය සංස්කෘතිය පිළිබඳව ජාත්‍යන්තර සබඳතා විෂයන්හි විශේෂයෙන්ම යුද ඉතිහාසය සම්බන්ධව සම්මානයට පත්වෙච්ච කෘතිය. මේක ඇමරිකාවේ පෙන්ටගනේ ඉඳලා රුසියාවේ රුසියානු ජෙනරාල්වරු තවා කියවන කෘතියක් බවට පත් වෙලා තියෙනවා. මේකෙදි ක්ලවුස්විට් ක්‍රමෝපාය සංස්කෘතිය කියන එකට සරල අර්ථකථනය ලබා දෙන්නේ ක්‍රමෝපාය සංස්කෘතිය කියලා කියන්නේ රටක් තමන්ගේ ජාතික ආරක්ෂාව පවත්වාගෙන යෑමට භාවිතා කළ යුතු යම් කිසි උපක්‍රම කිහිපයක් තමයි ඔහු ක්‍රමෝපාය සංස්කෘතිය වශයෙන් හඳුන්වන්නේ. දැන් මේකේ ක්‍රමෝපාය සහ සංස්කෘතිය කියන වචන අපි ඛණ්ඩනය කරනවා. strategy and culture. හරි. එතකොට ක්‍රමෝපායන් එක පැත්තකින් රටක් විසින් රටකේ ඉන්න නීති සම්පාදකයෝ ප්‍රතිපත්ති සම්පාදකයෝ විසින් සම්පාදනය කරද්දී ඒහා සමගාමීව strategic culture එකක් ක්‍රමෝපාය සංස්කෘතියක් නිර්මාණය වෙනවා. මේක ක්ලවුස්විට් විසින් හරියටම ග්‍රහණය කරගත්ත කාරණාවක් නෙමෙයි. ක්ලවුස්විට් කියන යුද චින්තකයා ක්‍රමෝපාය strategies කියන එක කොහොමද රටක ජාතික ආරක්ෂාවට ජාතික ස්වෛරී අඛණ්ඩතාවයට වැදගත් වෙන්නේ කියන කාරණාව පිළිබඳව අදහස් ඉදිරිපත් කරත් මේක strategic culture එකක්. සංස්කෘතියක් කොහොමද ඇති කළ යුතු කියන කතිකාව නිර්මාණය වෙනු ලබන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් යමන්ගේ ඒ national interest එක ජාතික ආරක්ෂාව ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව දැවැන්ත කතිකාවක් නිර්මාණය කරපු අවධිය තමයි 20වන ශතවර්ෂයේ මුල් භාගයේ. මේ 20වන ශතවර්ෂයේ මුල් භාගයේ කියන්නේ වික්ටෝරියානු රජිනගේ මරණයෙන් පස්සේ ඇතිවිච්ච ඒ බලදේශපාලන භූදේශපාලන ඒ ඇතිවිච්ච යම්කිසි ඝට්ටනය තුළ බ්‍රිතාන්‍යයේ හිටිය රාජ්‍ය තාන්ත්‍රික විශේෂයෙන්ම කර්සන් ලෝඩ් කර්සන් කියලා අපි හඳුන්වනවා යුරෝපා ඉතිහාසය තුළ. හරි. එතකොට දැකි ලිටල් හාර්ට් ඊට පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් මැකයින්ඩ් කියන මෙවැනි බ්‍රිතාන්‍ය විද්වතුන් තමයි මුල්වකට ක්‍රමෝපාය සංස්කෘතියක් රටකට අවශ්‍ය වේ යුතුයි කියන ඒ මති මතාන්තරය තමන්ගේ ඒ ඩිස්කෝස් එක ඒ ආඛ්‍යාන ඉදිරිපත් කරනු ළමයි. එහිදී මම සඳහන් කරන්න කැමති විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ දැනට ලෝකයේ තියෙන පැරණිතම ජාතියන්තර සබඳතා පිළිබඳව ආයතනය වෙච්ච think tank කියලා අපි හඳුනනවා British Institute for International Relations කියන මේ ආයතනයේදී 1907 බැසිල් ලීඩල් හාර්ට් කියන ක්‍රමෝපායික සංස්කෘතිය පිළිබඳ විශේෂඥ ඔහු ඉදිරිපත් කරන එක මතවාදයක්. මේ strategic culture කියන එක රටක් විසින් යොදා ගන්න ඕනේ තමන්ට පරිබාහිරව එන තමන්ට ඉදිරියේදී එන්න පුළුවන් යම්කිසි බාහිර විදේශීය ආක්‍රමණ එහෙම නැත්නම් විදේශීය ආක්‍රමණ වලට තමයි සමාජයට ආර්ථික අභියෝගයන් සංස්කෘතික අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිමත් තමන්ගේ මධ්‍යම ආණ්ඩුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් විදියට. ඒතොර මේ strategic culture කියන එක අපිට ගන්න පුළුවන් කුටුම්බගත ක්‍රියාවලියක් විදියට. ඒක පැත්තකින් රටක ජාතික ආරක්ෂාව පිළිබඳ යම්කිසි ක්‍රමවේදයක් නිර්මාණය කරන ගමන්ම ඒ පැත්තෙන් ඒහා සමගාමීව මේක යම්කිසි ආකාරයක අඛණ්ඩ ක්‍රියාවලියක් විදියට සංස්කෘතිකමය ක්‍රියාවලියක් විදියට මේක ව්‍යාප්ත කළ යුතුයි කියලා තමයි ලීඩල් හාට් 1907 දී තමන්ගේ ඒ strategic culture කියන thesis එක අරහා මුල්වකට ඔහු විසින් අනාවරණය කරනු ලබන්නේ. හරි. එතකොට මේක තමයි අපිට මේ ඔබ අහපු ප්‍රශ්නයට දෙන්න පුළුවන් සරලම පිළිතුර. විෂානුබද්ධව ගත්තොත් එම මේකේ මේකේ මූලාරම්භය ඇති වෙලා තියෙන්නේ වර්තමානයේ. මේ නූතන strategic culture වල අපි න්‍යායාත්මක මූලාරම්භය ඇති වෙලා තියෙන්නේ බටහිර රටවල් වලින් තමයි. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය තුළ අධිරාජ්‍යවාදී විසින් බ්‍රිටිෂ් ඉම්පීරියලිසම් එකේදී බ්‍රිතාන්‍යයන් විසින් තමන්ගේ ව්‍යාප්තවාදය වැඩිදුරට පවත්වාගෙන යෑමේදී භාවිතා කරනු ලැබූ යම් කිසි ආකාරයක ක්‍රමෝපායක් විදිහට අපිට මේ ක්‍රමෝපාය සංස්කෘතිය කියන එක හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට ගන්න පුළුවන් බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව සම්බන්ධයෙන් අනුගමනය කරන ලැබූ ප්‍රතිපත්තිය මත ඔබට දෙන්න පුළුවන් සරලම උදාහරණ. ලාලක ඔබ දන්නවා ඇති නූතන ඉන්දියාව කියන සංකල්පය ජාතික රාජ්‍ය නිර්මාණය වෙනු ලබන්නේ කාගෙන්? ඔබගෙන් ප්‍රශ්නයක් ආවා. එතකොට ඉන්දියාව අපි දන්නා නේෂන් ස්ටේට් කියන කන්සෙප්ට් එක දෙන්නේ මොන කාලේ? මොකක්ද හිතන්නේ? මම හිතන්නේ නිදහස ලැබීමෙන් පසුව. හරි. නිදහස ලැබීමෙන් පසුව තමයි 1947 දී තමයි මේ ඉන්දියාව කියන ජාතික රාජ්‍ය සමගම එන්නේ. ඊට කලින් අපි දන්න භාරතය, අඛණ්ඩ භාරත, අශෝක, මෞර්ය, චන්ද්‍රගුප්ත අධිරාජ්‍යය කියදලා
විජයනගර අධිරාජ්‍ය දක්වා ඉන්දියාව පිළිබඳව තිබුණේ යම්කිසි ආකාරයක සිවිලයිසේෂන් ස්ටේට්යක් ශිෂ්ටාචාරමය රාජ්‍යයක්. ඒතර බ්‍රිතාන්‍යයන්ගේ ආගමනයත් එක්ක තමයි ඉන්දියාව ඉන්දියානුවන්ට සහ ඉන්දියානු උපමහද්වීපයට අර ස්ටැටික් අයිඩෙන්ටි එකක් අපි කියන ස්ථාවර යම්කිසි ආඛ්‍යානයක් ලබා දෙන්නේ බ්‍රිතාන්‍යයන්. මේ බ්‍රිතාන්‍ය විසින් ඉන්දියාවට යම්කිසි ආකාරයක ජාතික රාජ්‍ය පදනමක් යම්කිසි අපි දන්නවා මේක ස්ථාවර පදනමක් ස්ථාවර දේශපාලන පදනමක් නිර්මාණය කරගන්නවා. ඒ නිර්මාණය කරන්නේ ඉන්දියාවට පින ආදරේ නෙමෙයි, ඒක උන්ගේ ක්‍රමෝපායික සංස්කෘතියකින් එක කොටසක් උන්ට අවශ්‍ය වෙනවා. ඉන්දියාවට පැහැදිලි පරිපාලන ක්‍රමයක් ලබා දීලා ඉන්දියාවට පැහැදිලි අවශ්‍ය කරන අනෙකුත් උපායම අනෙකුත් කාරණා ටික ලබා දීලා ඉන්දියාව තමන්ගේ ග්‍රහණය තබා ගන්න. ඒකට මේකෙදී අපි දන්නවා කර්සන් කියන සාමිවරයා ඉන්දියාවේ මේ හිටිය එක්තරා බ්‍රිතාන්‍ය වයිස්රෝයිවරයෙක්, අපි දන්නවා උපරාජවරයෙක්. ඔහු විසින් නිර්මාණය කරන ලබන කර්සන් ඩොක්ට්‍රින් එක යටතේ ඉන්දියාවට ඉහළින් තියෙන ප්‍රදේශ, ඒ කියන්නේ ඉන්දියාවට ඉහළින් තියෙන ඇෆ්ගනිස්තාන් ප්‍රදේශ, ඇෆ්ගනිස්තාන් කියන රාජ්‍ය බෆර් ස්ටේට් එකක්, එහෙමත් නැතිනම් හුදකලා රාජ්‍යයක් බවට ඔහු විසින් බ්‍රිතාන්‍ය ආක්‍රමණයක් කරන්න නැතුව ඒක පැත්තකට කරලා තියෙනවා. හරි, එතකොට ඊළඟ පැත්තෙන් අපි ගත්තොත් එහෙම නැගරීර ප්‍රදේශයේ බුරුමේ 1887 දී තමන්ගේ යටතට අරගන්නවා. නමුත් බුරුමේ ඉන්දියානු උපමහද්වීපයට අර බ්‍රිටිෂ් රාජ් කියන සංකල්පයට ඇතුළත් කරගනු ලබන්නේ බුරුමේ වෙනම පාලනය කරනවා. ඒකයි ඇයි වෙනම පාලනය කරන්නේ? මොකද බුරුමේ තියෙන්නේ වෙනම ආකාරයේ සංස්කෘතිකමය භූගෝලීයමය සහ සමාජමය විෂමතාවය. බ්‍රිතාන්‍ය මේක අල්ලන්න යන්නේ නැහැ, ඒක ඉන්දියාවත් එක්ක හැදගන්න. නමුත් ඔවුන් කරන්නේ බුරුමේ ඉන්දියාවේ අයින් කරලා පාලනය කරනවා. ඒතර දකුණෙන් ගත්තොත් එහෙම ඉන්නවා මොකක්ද? ලංකාව. ලංකාව ඉන්දියානු සාගරය තුල තියෙන ඉතාමත්ම තීරක සංදිස්ථානයක්. ඒතර ලංකාව පාවිච්චි කරනවා බ්‍රිතාන්‍ය විසින් තමන්ගේ නේවල් පොයින්ට් එක විදිහට. නාවික බලයේ තියෙන බල කේන්ද්‍රය සහ විශේෂයෙන් ඉන්දියානු සාගරය තුල බ්‍රිතාන්‍ය පාලනයේ තියෙන එක මූලික පුරුකක් විදිහට. හරි, එතකොට තවදුරටත් අපි නැගෙනහිර ප්‍රදේශයට යනකොට තායිලන්තයට බ්‍රිතාන්‍ය වට තියන්නේ. ඒකට හේතුව තමයි තායිලන්තේ වට තිබ්බොත් එහෙම තායිලන්තයට එහායින් තියෙන වියට්නාමය සහ ලාඕසය කියලා කියන්නේ ප්‍රංශ කොලනි. අපිට තේරෙනවා මම කියන්නේ. එතකොට තායිලන්තයට ප්‍රහාරයක් කියලා කරලා තායිලන්තය යටත් කරගන්නේ නැහැ. මොකද තායිලන්තය යටත් කරගත්තොත් එහෙම බ්‍රිතාන්‍යන්ට සිද්ධ වෙනවා යුද වදින්න කායකද ප්‍රංශකාරයෙක්. බ්‍රිතාන්‍ය මොකද කරන්නේ? බොහොම ලස්සනට තමන්ගේ ක්‍රමෝපායික සංස්කෘතිය අරහා ප්‍රංශ අධිරාජ්‍යයත් එක්ක ඒගොල්ලෝ යම්කිසි ද්විපාර්ශ්වීය සම්මුතියකට ඇවිල්ලා තායිලන්තයේ බෆර් ස්ටේට් එකක් බවට පත් කරලා තියෙනවා. මම හිතන ඔබ ලෝක ඉතිහාසය හදාගෙනකොට ඔබට තේන බොහොම බොහොම ඉතාමත්ම අනගී භවනීය කාරණාවක් තමයි තායිලන්තයේ මේ මුළු සමස්ත යටත් විදිත පාලන කාලය තුළම තායි රජ පරම්පරාව යනවා, සියම්නිකා යනවා. හරි, සියම් රට තවත් කියන්නේ. නමුත් මේක මතක තියාගන්න, මේ තායිලන්තයේ සියම් රටේ තිබිච්ච යම් කිසි විශේෂ දේශපාලන බලයක් නෙමෙයි, මේක බටහිර රටවල් විසින් තමන් පාවිච්චි කරපු ක්‍රමෝපාය සංස්කෘතිය එක පුරුකක්. තායිලන්තයේ බෆර් ස්ටේට් එකක් කරනවා, උඩින් අෆ්ගනිස්තානයේ බෆර් ස්ටේට් එකක් කරනවා. හරි, ඉන්දියාව ලංකාව වෙනම පාලනය කරනවා. ඔව් හොඳයි, එසේනම් ඉන්දියාව කොටු කරනවා. මේක තමයි මට මෑත කාලෙදී අපි ගත්තොත් 20 වන ශතවර්ශයේ දේශපාලන භූදේශපාලනයේ උදාහරණ වලින් ක්‍රමෝපාය සංස්කෘතිය හැදින්වීමට දෙන්න පුළුවන් ඉතාමත්ම පැහැදිලිම ගම්‍යමාන වෙච්ච උදාහරණ. අපි දන්නවා බර්ලින් තාප්පය බිඳවැටීමත් සමග නේටෝ වෝසෝ තුෂ්ණ යුද්ධය නිම වුණා. නමුත් සෝවියට් දේශය විසිර ගියත් නිව් වර්ල්ඩ් ඕඩර් ලෙස හැඳින්වෙන නව ලෝක රටාව ගෝලීය බලද්‍රවීකරණය ඔස්සේ ක්‍රියාත්මක වුණා. මේ භූ දේශපාලන තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකේය ජාත්‍යන්තර පිළිවෙතෙහි මේ ඔබතුමා පැහැදිලි කර සංකල්පයේහි වටිනාකම මා ඊළඟට දැනගන්න කැමතියි. අපි මුලින්ම හැදිලා බැලුවොත් එම ලංකාව 1947 දී නිදහස ලබා ගන්නකොට අපේ හිටිය පළවෙනි අග්‍රාමාත්‍යවරයා වෙච්ච මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතුමා ඔහු ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් උගතෙක් නොවුනත් ඔහුට යම් කිසි ආකාරයක ඔහුගේ ප්‍රායෝගික මට්ටමේ අපි කියනවා රියලිස්ට් කෙනෙක් කියලා. හරි, යථාර්ථවාදීව ඔහුට තිබුණා යම් කිසි ආකාරයක ඒ කාලයට සමකාලීනව තිබිච්ච භූදේශපාලනමය අභියෝගයන් එක්ක සාපේක්ෂව බලනකොට ඔහුට යම් ආකාරයක තිබුණ දැක්මක් ලංකාවේ ක්‍රමෝපායික සංස්කෘතිය මොන වගේ වී සිටද කියන කාරණාව ගැන. දැන් මේ ක්‍රමෝපායික සංස්කෘතිය ලංකාවේ පළවෙනි අවුරුදු 10 පිළිබඳව 1910 තුළ මම කියනවා පළවෙනි අවුරුදු 6-7 පිළිබඳව කාලයේදී අපි සාකච්ඡා කරොත් 1948 ඉඳලා 1956 දක්වා 56 පෙරළියේ දක්වා කාලය තුළදී
ඩීසිරනායක මහත්මයා ලංකාවේ නිදහස ලබා ගන්න කලින් ඩීසිරනායක විශේෂයෙන්ම ඔහු වටා සිටිය සෝලිව ගුණතිලක අපේ දැන් ඉන්න අතිගරු ජනාධිපතිතුමාගේ පියතුමා එස්මන් වික්‍රමසිංහ මේ වගේ මහත්තුරු උන් කල්පනා කරලා ලංකාව බ්‍රිතාන්‍යයන්ගේ නිදහස අරගත්තට පස්සේ ලංකාව ඇතැම් විට ඉන්දියානු සමූහාණ්ඩුවේ යුනියන් ඔෆ් ඉන්දියාවල කොටසක් වීමේ ඉඩ ප්‍රස්තාවක් මේක වෙන්න බැරි කමකුත් නැහැ කියලා. ඒක උන්ට පුළුවන් යම් කිසි ආකාරයක අපි දන්නවා අර ඉන්ඩෝෆෝබියා එක. ඉන්දියාව කියන අනික කියන ඒ පොඩි බියක් ඇති වෙලා තිබෙනවා. ඒක යම් ආකාරයක පොඩි සාධාරණ ස්වභාවයකට පවතිනු ලබනවා. අපි ගත්තොත් එහෙනම් ඌගේ දහස් ගණනක් පුරාම ලංකා ඉතිහාසය අරගෙන බැලුවොත් එහෙම ලංකාවට ඇවිල්ලා තියෙන සියලුම ආක්‍රමණ ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද? ඉන්දියානු උපමහද්වීපය හරහා. ඔය ජාවා සුමත්‍රා වලින් ආපු එක ආක්‍රමණයක් සහ ඊට පස්සේ යුරෝපියන්ගෙන් ආපු ආක්‍රමණ හැවුණු කොට අනිකුත් සියලු මාක්‍රෝන් ඉන්දියානු උපමහද්වීපය හරහා තමයි ලංකාවට ඇවිල්ලා. එතකොට මේෙහිදී මේ 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 දේශනායක මහත්මයාගේ තිබිච්ච ඒ දර්ශනය අංකිත ආකාරයක ප්‍රායෝගික මට්ටමක් තිබුණා. නමුත් එහිදී ඔවුන් විසින් පාවිච්චි කරපු ක්‍රමෝපාය සංස්කෘතිය තමයි ඔවුන් විශ්වාසකම ලැබුවා. හරි ඉන්දියාව අනිවාර්යෙන් 1947 නිදහස ලබා ගත්තට පස්සේ නේරුගේ තියෙන ඒ අයෝමය හස්ත යටතේ ඉන්දියානු කවදාවත් ඇතැම් විට අපි කියනවා ඉන්වේඩින් ස්ටේට් එකක් ආක්‍රමණකාරී රජයක් නොවුනත් ආක්‍රමණකාරී රාජ්‍යයක් නොවුනත් කොයි වෙලාවකයි ලංකාවට යම් කිසි අභියෝගයක් එල්ල කිරීමේ හැකියාවක් පවතිනු ලබනවා. එහෙනම් ඒකට අපි කොහොමද මුහුණ දෙන්නේ? ඒ මුහුණ දීමේ එක ක්‍රමෝපායික යම් කිසි ස්ථාවර මාර්ගයක් විදිහට තමයි 1948 දී අපි නිදහස ලබා ගන්නවත් එක්කම ඩී.එස්. නායක මහත්මයා මහා බ්‍රිතාන්‍යත් සමග ආරක්ෂක ගිවිසුමකට අවතීර්ණ වෙන්නේ. මෙන්න ලංකාවේ ක්‍රමෝපායික සංස්කෘතියක් ඇති කිරීමේ පළවෙනි අවස්ථාව. ෆස්ට් ඉන්ස්ටන්ස් එක. ස්ට්‍රැටජික් කල්චර්. මේ ස්ට්‍රැටජික් කල්චර් අපි බේස් කරන්නේ බටහිර කේන්ද්‍ර බ්‍රිතාන්‍ය කේන්ද්‍රීයකරණය කරගෙන. මේක අපිට සාධාරණීකරණය කරන්න පුළුවන් 1940 ගණන් වල 45 දෙවන ලෝක යුද්ධය අවසන් වුණාට පස්සෙත් ඉගුණ ඔබසින අධිරාජ්‍ය තමන්ගේ ඒ කාලෙ වෙන විටත් මහා බ්‍රිතාන්‍ය දැඩි බොහොම පුළුල් දේශපාලන බලපෑම් කළ හැකි රාජ්‍යයක් වශයෙන් තමයි පවතින ලැබෙන්නේ. ඒකට මෙහිදී ඩී.එස්. නායක රජය බ්‍රිතාන්‍යත් සමග ආරක්ෂක ගිවිසුමකට ඇතුළත් වෙනු ලබනවා. මෙහිදී පළවෙනි වාක්‍යයම සඳහන් කරලා තියෙන්නේ බ්‍රිතාන්‍යයන් විසින් මොකක්ද ලංකාවේ ආරක්ෂාව සහවුරු කළ යුතුයි කියලා. ඒකට ඒකට අපි රිටර්න් එකක් විදිහට අපි ලබා දෙන ප්‍රතිඋපකාරයක් විදිහට අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ කරුණායක ත්‍රිකුණාමලේ කියන ඒ ප්‍රධාන වරාය කරුණායක ගුවන් තොටුපොළේ සහ ත්‍රිකුණාමල වරාය තුළ බ්‍රිතාන්‍ය හමුදාවන්ට තමන්ගේ කඩවුරු ස්ථාපනය කරගැනීමට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒක මෙන්න මේක පළවෙනි ස්ට්‍රැටජික් පොයින්ට් එක. උදාහරණ ප්‍රශ්න අපි උත්තර දුන්නොත් එහෙම ලංකාවට මොන වගේ ක්‍රමෝපායික සංස්කෘතිකමය භාවිතාවක් තිබ්බ ඊට පස්සේ කියන කාරණාව. අපිට මතක තියාගන්න ඕනේ ඊට පස්සේ 1956 පස්සේ අපි නොනදී පිළිවෙත අවතීර්ණ වීමක් සිද්ධිනු ලබනවා. එතකොට අර 48 ඉඳලා ඉදිරිපත් කරපු ඒ ක්‍රමෝපායික ස්ට්‍රැටජික් කල්චර් එක අපි දන්නවා බණ්ඩාරනායක මහත්මයා බලයට පසුනට පස්සේ තනිකර ආපසු හැරවීමක් තමයි සිද්ධ කරනු ලබන්නේ. බණ්ඩාරනායක මහතා බලයට පත් වෙන කලින් 1955 ඉස ජෝන් කොතලාවල බැන්ඩුම් සමුළුවට ගිහිල්ලා කමියුනිස්ට් වාදය දහවුලට විවේචනය කරලා බටහිර මාධ්‍ය ඉදිරි ඔහු වීරයෙක් බවට පත් වෙනවා. හරි. එතන මේ 55 වෙනකම් 56 වෙනකම්ම ලංකාවේ ක්‍රමෝපායික සංස්කෘතිය තිබුණේ බටහිර, ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන්ගේ ආශිර්වාදය යටතේ, බ්‍රිතාන්‍ය ආරක්ෂාව යටතේ තමයි අපේ නායකයෝ ලංකාවේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි කියන ක්‍රියාමාර්ගය, තහවුරු කළ යුතුයි කියන මතය සිටිනු ලැබුවේ. නමුත් 1956 දී මේක සම්පූර්ණයෙන්ම ආපස්සට හැරවීමක් තමයි සිද්ධ වෙනු ලබන්නේ. 56 දී බණ්ඩාරනායක මහතා ලංකාවත් සමග බ්‍රිතාන්‍ය සමග පැවතිච්ච ආරක්ෂක ගිවිසුම අවලංගු කිරීමක් සිද්ධ කරනවා. එතකොට 56 දී හරියටම සැප්තැම්බර් මාසයේ 57 ජනවාරි මාසයේ ජනවාරි පෙබරවාරි කාල සීමාව වෙද්දී ලංකාව හිටපු අවසාන බ්‍රිතාන්‍ය සෙබලත් ආපහු මහා බ්‍රිතාන්‍ය බලත් එකතු වෙනු ලබනවා. එතකොට ඔන්නතොට අපේ ස්ට්‍රැටජික් කල්චර් එක අපේ තිබ්බ අර ආරක්ෂාව සම්බන්ධයෙන් තිබිච්ච ක්‍රමෝපායික සංස්කෘතිය එතනින් නාලක හරියටම නතර වෙනවා. 1956 ඉඳලා මම හිතන්නේ 1977 වෙනකම් ඊට පස්සේ 1990 ගණන් අපි දැන්නවා අපිට මතක අපිට කියන්න පුළුවන් ඒක මෑත කාලයේ දක්වා ලංකාවේ ඇත්තටම කියනවා නම් ක්‍රමෝපායික සංස්කෘතියක් නාලක පැවතුනේ නැහැ. අපේ ජාතියන්තර සබඳතාවල අපේ ප්‍රතිපත්ති රාජ්‍ය ප්‍රතිපත්ති සහ විශේෂයෙන් විදේශ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් අපි හරියටම ස්ට්‍රැටජික් කල්චර් කියන්නේ මොකක්ද කියන එක අපි
ඒක හරියටම අවධාරණය කර ගැනීමක් සිද්ධ කරලා තිබුණේ නැහැ. අපි එහෙම අවධාරණය කර ගැනීමක් සිද්ධ කරලා තිබුණා නම් කවදාවත් ලංකාවේ වාර්ගික ආර්ථිකයක් ඇති වෙනු ලබන්නේ නැහැ. හොඳයි, ඔබතුමාගෙන් මම කෙටියෙන් නමුත් විමසන අවසන් ප්‍රශ්නය මේ ක්‍රමෝපායක සංස්කෘතිය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර සමන්තා සහ ඉතිහාසයේ අධ්‍යනාංශවල ඉගැන්වීමේ වැදගත්කමයි. වශයෙන්ම මම විශ්වාස කරනු ලබනවා මේක ජාත්‍යන්තර සබඳතා පීඨයන් දෙපාර්තමේන්තු වල සහ ඉතිහාසය මතක අපිට ගන්න පුළුවන් දේශපාලන විද්‍යාව විශ්වය ගන්නන එම දෙපාර්තමේන්තු වල අනිවාර්ය විෂයක් බවට පත් කළ යුතුයි කියලා. මොකද ඔබ විශ්ව ඔබ මතක තබා ගත යුතුයි මේ ස්ට්‍රැටජික් කල්චර් ක්‍රමෝපාය සංස්කෘතිය කියන එක මේක මේ හමුදා නිලධාරීන් විසින් ඉගෙන ගත යුතුයි. එසේමත් නැතිනම් යම්කිසි ආරක්ෂක සේවාවන් වල සිටින බලධාරීන් විසින් අධ්‍යයනය කළ යුතු විෂයක් පමණක් නෙවෙයි. මේක ජාතික ප්‍රතිපත්ති ස්ථාපනය කරනු ලබන විශේෂ විදේශ ප්‍රතිපත්ති විදේශ එම රාජතාන්ත්‍රික කටයුතු වල නිරත වෙන ඒ බලධාරීන් විසින් පැහැදිලිවම මේ පිළිබඳ න්‍යායාත්මක අවබෝධයක් ලබා ගත යුතු බොහොම ඉතාමත්ම ප්‍රයෝජනවත් විෂයක්. නමුත් අවසානවකට වර්තමානයේදී ලංකාව තුළ ක්‍රමෝපාය සංස්කෘතිය විෂයක් වශයෙන් ගන්වනු ලබන්නේ දැනටම බාහිරව සේවය කරන ජෝන් පොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පමණයි. නමුත් ඒකෙත් අපි අරගෙන බැලුවොත් එහෙම ස්ට්‍රැටජික් කල්චර් කියන කම්පෝනන්ට් එක ඒ උගණන ඒ විෂය කොටස අධ්‍යයනය කරනු ලබන්නේ ඉතාමත්ම සීමිත පිරිසක් ඒනුත් තුනෙන් දෙකක්ම යුද හමුදා ආරක්ෂක අංශවල සිටින නිලධාරීන්. විශ්වවිද්‍යාලවල මේ ක්‍රමෝපායික සංස්කෘතිය පිළිබඳව තියෙන බොරුව පිළිබඳව සාකච්ඡා කරන ඉතාමත්ම පවතින ලබන අපි කියන ඉංග්‍රීසියෙන් පෙරිෆරල් ස්ටේජ් එක. ඒ කියන්නේ ඒක නොසලකිය යුතු මට්ටමක තමයි පවතිනු ලබන්නේ. නමුත් ඔබ බලන්න ඉන්දියා අපේ අසල්වැසි රාජ්‍ය විහාරගෙන බැලුවොත් එම දෙල්ලි විශ්වවිද්‍යාලයේ හතරවන වසරේ ජාත්‍යන්තර දේශපාලන විද්‍යාලය එහෙමත් නැත්නම් ඉතිහාසය අධ්‍යයනය කරනු ලබන විද්‍යාර්ථයන් විසින් අනිවාර්යෙන්ම අධ්‍යයනය කළ යුතු විෂයක් තමයි ඉන්දියන් ස්ට්‍රැටජික් කල්චර් කියලා කියන්නේ. ඒක ඔබ දන්නවා ඉන්දියාවේ ඉන්න ජවහල්ලා නෙහරු විශ්වවිද්‍යාලයේ ඉන්න අග්‍රගන්‍ය උගතුන් වෙච්ච ආචාර්ය ස්වරන් සිං, ආචාර්ය මක්තු වගේ වැදගත් ඒ ඉන්දියානු විද්‍යාර්ථයන් විසින් ඉන්දියාවේ තුල භාවිතා වෙන සහ භාවිතා කළ යුතු ක්‍රමෝපායක සංස්කෘතිය පිළිබඳව දයන්ත කතිකාවක් ඉන්දියානු අකඩමියාව තුළ ගොඩනගලා තියෙනවා. නමුත් ලංකාවේ අපි මට තියෙන ප්‍රශ්නය තමයි අපිට එවැනි බුද්ධිමය දායකත්වයක් අපේ ලංකාවේ තියෙන අකඩමියාව තුළ විශේෂයෙන්ම ජාත්‍යන්තර සබඳතා සහ ලංකාවේ ඉතිහාසය නියෝජනය කරන නූතන ඒ බුද්ධිමතුන් විසින් ලැබිලා තියෙනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. පැහැදිලිව මේ අපේ ලංකාවේ විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ මේ ක්‍රමෝපායික සංස්කෘතිය ස්ට්‍රැටජික් කල්චර් කියන එක සම්බන්ධයෙන් පැහැදිලි රික්තයක් පවතිනු ලබනවා. මම විශ්වාස කරනවා තරුණ බුද්ධිමතුන් තරුණ විද්‍යාර්ථියන් විසින් මේ රික්තය පිරවිය යුතුයි කියලා අනාගතයේ. හොඳයි, එසේනම් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ උගන්වන කරුණු කිහිපයක් අපේ සාමාන්‍ය ජනතාව හා බෙදාගත්තාට. ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සම්බදතාව පිළිබඳ ලේඛක දේශක ආචාර්ය පුන්සර අමරසිංහ මහතාට නැවතත් ස්තුතිය පළ කරමින් ලබන සතියේත් හමුවන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ප්‍රිය හිතවතුනි, ලබන සතියේත් හමුවෙමු. මේ රාත්‍රිය ඔබ සැමට සුවදායක එකක් මැවේවා. මේ අවසන් වන්නේ ගුවන් විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සම්වර්ෂණ කතාබහයි. වෙනත වගේම අදත් වැඩසටහන මෙහෙයවීම සම්මානලාභී ලේඛක නාලක ජයසේන මහත්මා, ඔබතුමාටත් අපේ ගෞරවනීය ස්තුතිය. ශ්‍රාවක හිතවතුනි, ලබන සිකුරාදාවෙත් ගුවන් විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය සම්වර්ෂණ කතාබහෙන් ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගෙන යනවා. සම්වර්ෂණ නිෂ්පාදනය නදීකා ගුණරත්න. ගිහින් ඉන්නම් ඔබට සුබ රාත්‍රියක්.